දරුවන්ගේ දෙවන දෙමව්පියන් ලෙස සැලකෙන ගුරුවරුන් දරුවන් වෙනුවෙන් පාසල තුලදී මෙන්ම ඉන් බාහිරවත් යුතුයකම් වගකීම් ඉටු කරන්නේ සියලු දරුවන් තමන්ගේම දරුවන් ලෙස සැලකමින් සමාජයෙන් දරුවන්ට සිදුවන බොහෝ ගැටලු ඔවුන් සාකච්ඡා කරන්නේ පාසලේ ගුරුවරිය සමග බව බොහෝ සිද්ධීන් වලදී පෙනී යන කරුණක්. ශ්‍රී ලංකාව තුළ සැබවින්ම ගුරුවරුන් සහ දරුවන් තුළ ඇත්තේ සදාකාලික බැඳීමක්. කොරෝනා මෙන්ම රට මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදයේ හමුවේද ගුරුවරුන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය මෙන්ම ශ්‍රමයේද වැය කළ ආකාරය ප්‍රශංසනීයයි. ලෝක ගුරුදිනය සමරමින් සෑම පාසලකම සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබුණා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 93 වසරේ ආදිශිෂ්‍ය කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලැබූ ඇදුරු උවසර ගුරු පහර උත්සවය එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. විද්‍යාලයේ සේවය කළ ගුරුවරුන් 250ක් සඳහා වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්වුණා. 2024 ගුරුගුණ ඇගීමේ උළෙල අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්වුණා. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පරිවේනාධිපතිවරුන්, පරිවේනාචාර්යවරුන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ඔබේ මෙහෙවර සමාජයට වැඩි වැඩියෙන් තවදුරටත් ලබා දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දරුවන් ඔබේ දරුවන් විදියට සලකපු කණ්ඩායම තවත් වැඩ කරන ගුරුවරුන් අපි අභිප්‍රේරණය කරමින්, ඔවුන් අගය කරමින්, ඔවුන්ට ඉදිරියට යන්නට අවශ්‍ය අත්දැල ලබා දෙමින්, සහාය ලබා දෙමින් ඔවුන්ට අපි කටයුතු කරමු කියලා මම ආරාධනා කරමි. ගාල්ල මහින්ද විද්‍යාලයේ 87 ආදිශිෂ්‍ය කණ්ඩායම ආදිගුරුවරුන් වෙනුවෙන් සෞඛ්‍ය සායනයක් සංවිධාන කර තිබුණා. එනම් කර තිබුණේ මිහිඳු සුව සම්පත ලෙසයි. විද්‍යාලයේ සේවය කළ ගුරුවරුන් 400ගේ පමණ සෞඛ්‍ය ගැටලු මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා. ගුරුදිනයට සමගාමීව රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකරටියේ නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් දහම් පාසල් ගුරු පහර උළෙලක් පැවැත්වුණා. ඒ අනුව ගාල්ල පුණ්‍යසාර පිරිවෙන් විහාරස්ථානයේ සිසුන් ගුරුවරුන් වෙනුවෙන් උපහාර පුදකරනු ලැබුවා.